ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන හැම කෙනෙක්ටම ආදරෙන් පිළිගන්නවා පසඳු ත්‍රිරන්ත YouTube channel එකට. මම අද කියලා දෙන්නේ අපි කොහොමද Microsoft Excel වල සෙල් එකක්, කොලම් එකක්, රෝ එකක් මොඩිෆයි කරගන්නේ කියලා. මම එකට උදාහරණයක් විදිහට ආරම්භ තිනවා මේ වගේ register list එකක්. මේකෙදි මම ඉස්සෙල්ලාම කියලා දෙන්නම් අපි කොහොමද මේ රෝ එක විත් එකක් අපිට ඕන විදිහට හරියට හදාගන්න කියලා. ඒවට පේනවා ඇති මෙතන හැම නමකටම මේ විත් එක ගැලපෙන්නේ නැහැ. මොකද සමහර නම් වල භාගයක් පේන්නේ නැහැ. අපිට මේක හදාගන්න පුළුවන් මේ රෝ එකේ උඩට ගිහිල්ලා මෙන්න මේ විදිහට කර්සර් එක වෙනස් වුණාට පස්සේ මේක ඩ්‍රැග් කරලා අපිට අවශ්‍ය ප්‍රමාණයට මේක හදා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේක අපි අපිට ඕන ප්‍රමාණයෙන් හදාගන්නේ. එහෙම නැතුව මේක ඔටෝ සයිස් එක යාට හදා ගන්නවා. ඒ කියන්නේ මේකේ නම දිගම නම දිගම නම තියෙන තැනට යා ඔටෝ හදා ගන්නවා සයිස් එක. අපිට එහෙම කරන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මේ විදිහටම කර්සර් එක වෙනස් වුණාට පස්සේ මවුස් එකෙන් ඩබල් ක්ලික් කරන්න. එතකොට යා ඔටෝ සයිස් එකක් හදා ගන්නවා. මේකේ දිගම ටෙක්ස්ට් එකට අදාළ වෙන විදිහට, ඒකට සූට් වෙන විදිහට යා සයිස් එක හදා ගන්නවා. ඔය තියරි එකම තමයි අපිට කොලම් එකකටත් අපිට මේ දේ කරගන්න පුළුවන්. මේ විදිහට height එක වෙනස් කරගන්න පුළුවන් අපිට අවශ්‍ය විදිහට. නැත්නම් ඒක auto හැදෙන්න අපිට double click කරන්න පුළුවන්. විදිහට text එකට අදාළ වෙන විදිහට යා මේක හදා ගන්නවා. ඊට පස්සේ කියන්න ඕනේ මෙතනත් තියෙන මේ වගේම ප්‍රශ්නයක්. මෙන්න මේ වගේ hash marks වලට දැක ගන්න පුළුවන්. මේක වෙන්නේ ඉලක්කම් පමණක් තියෙන cells වල. ඉලක්කම් පමණක් තියෙන cells වල ඒ ඉලක්කම් පෙන්වන්න ඉඩ මදි වුණාම මෙන්න මේ විදිහේ mark එකක් තමයි පෙන්වන්නේ. බලන්න මේක අපි බලුවොත් නේ මේකේ ඉලක්කම් විතරයි තියෙන්නේ. දැන් මේකේ නම් අකුරු, මේකේ අකුරු ඉලක්කම් දෙකම තියෙන හන්දා අපි මේ විදිහට මේක පොඩි කළොත් මේකේ එහෙම hash mark එක අපිට පෙන්වන්නේ නැහැ. නමුත් මෙතන තියෙන ඉලක්කම් විතරක් හන්දා මෙම hash mark එක පෙන්වනවා. හරි, අපි මේ විදිහට හැම එකක්ම මේක double click කරලා අරයට හදා ගන්න. එහෙම නැත්නම් ඔයා හිතන්න ඔයාට මේ හැම row එකකටම එකම height එක දෙන්න ඕනේ කියලා. තමයි එකින් එකට ගිහිල්ලා මේ විදිහට height එක හදන්න ගියොත් ඒක කොහොමටත් possible නෑ. ඔයාට ඒක කරන්න විදියක් නෑ. මොකද හරියම height එකට ගන්න විදියක් නැති හන්ද. ඔයාට ඒකට ලේසි ක්‍රමයක් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා පොඩි button එකක්, select all කරගන්න පුළුවන් button එක. මේක click කරාම මේ මුළු වර්ක්ස්පේස් එකම මේ විදිහට නිල් පාට වල සිලෙක්ට් වෙනවා. ඒ සිලෙක්ට් වුණාට පස්සේ ඔයාට පුළුවන් එක රෝ එකක් ඔයාට කැමති height එකට මේ විදිහට හදාගන්න. එතකොට හැම රෝ එකක්ම මේ විදිහට මේ බලන්න හැම රෝ එකක්ම ඒ සයිස් එකට හැදිලා තියෙනවා. ඒ වගේම තමයි කොලම් එකකුත් ඒ විදිහටම ඔයාට හදාගන්න පුළුවන්. හැම කොලම් එකක්ම ඒ සයිස් එකට හැදෙනවා. ඒ විදිහටත් ඔයාලට සම්පූර්ණ වර්ක් ස්පේස් එකම මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. දැන් මම කියලා දෙන්න අපි කොහොමද මේ තියෙන ડોකියුමන්ට් එක නැත්නම් තියෙන වර්ක් ස්පේස් එක අලුතින් රෝ එකක් දාගන්නේ නැත්නම් අලුතින් කොලම් එකක් දාගන්නේ. මම හිතන්න මෙන්න මේ 6යි 7යි මැදට මට තව රෝ එකක් ඇඩ් කරගන්න ඕනේ. එතකොට ඔයා කරන්න ඕනේ මේ 7 කියන රෝ එක ගන්න. යට තියෙන රෝ එක ක්ලික් කරලා 6යි 7යි මැදට නම් එන්න ඕනේ. 7 කියන රෝ එක උඩට මේ විදිහට මවුස් එක ගෙනල්ලා මවුස් එකේ right click කරලා insert කියන command එක දෙන්න. එතකොට 6යි 7යි මැදට මේක මේ විදිහට සෙට් වෙනවා. එතකොට මේක නිකම් rename වෙනවා 7 විදිහට. මේක rename වෙනවා 8 විදිහට. අපි කොලම් එකක් ගන්නෙත් මේ විදිහටම තමයි. අපිට අවශ්‍ය B C අතර නම් කොලම් එකක් ගන්න. C කියන කොලම් එක තෝරලා right click කරලා insert කියන command එක දෙන්න. එතකොට B C අතරේ C කියලා මේ දිරේ name වෙලා කොලම් එකක් අපිට හදා ගන්න පුළුවන්. මවුස් එකෙන් right click කරන්න නැතුව මේ option එකම අපිට මෙතනත් දීලා තියෙනවා. insert කියන option එක අපිට ඕන නම් එතනින් insert කරගන්න පුළුවන්. දැන් අපි බලමු අපි කොහොමද රෝ එකක් නැත්නම් කොලම් එකක් සම්පූර්ණයෙන්ම ඩිලීට් කරගන්නේ කියලා. ඒකත් අපි අර රෝ එකක් ඉන්සර්ට් කරා වගේම තමයි. අයින් කරන්න ඕනේ රෝ එකට ඇවිල්ලා මේක රයිට් ක්ලික් කරලා ඩිලීට් කියන කමාන්ඩ් එක දෙන්න. එතකොට රෝ එක සම්පූර්ණයෙන්ම අයින් වෙලා යනවා. 6 ට පස්සේ 4 එන්නේ.
නැත්නම් ඔයාට ඕන නම් මේක කන්ටෙන්ට් එක විතරක් ඩිලීට් කරන්න රයිට් ක්ලික් කරලා මේ දිනවා ඩිලීට් එකට යටින් තිනවා ක්ලියර් කන්ටෙන්ට් කියලා මේ ක්ලියර් කියන එකයි ඩිලීට් කියන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා ඩිලීට් කරොත් වෙන්නේ සම්පූර්ණයෙන්ම ඒ රෝ එක අයින් වෙලා යනවා ක්ලියර් කන්ටෙන්ට් කියන එක දුන්නොත් මේක ඇතුලේ තියෙන කන්ටෙන්ට් එක විතරයි අයින් වෙන්නේ මේ විදිහට ටෙක්ස්ට් එක අයින් වෙලා රෝ එක ඉතුරු වෙනවා මේක කොලම් එකටත් ඒ වගේම තමයි රයිට් ක්ලික් කරලා අපිට ඩිලීට් හෝ ක්ලියර් කන්ටෙන්ට් දෙන්න පුළුවන් ඩිලීට් කරගොවන් ඒ කොලම් එක අයින් වෙලා යනවා අපිට නැත්තම් රයිට් ක්ලික් කරලා ක්ලියර් කන්ටෙන්ට් දුන්නොත් ඒ කන්ටෙන්ට් එක සම්පූර්ණයෙන්ම අයින් වෙලා යනවා ඊට පස්සේ මම කියන්නම් මට මේ සම්පූර්ණ කොලම් එකම සිලෙක්ට් කරගන්න ඕන නම් මේ විදිහට කොලම් එක උඩට ගිහිල්ලා අපිට මම කලින් පාඩමේදී කියලා දුන්න අපිට සිලෙක්ට් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට මවුස් එකෙන් ඩ්‍රැග් කරලා එහෙම නැතුව සම්පූර්ණ කොලම් එකම සිලෙක්ට් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට කර්සර් එක වෙනස් කරනවා මේක ක්ලික් කරනවා එතකොට සම්පූර්ණ සෙල් එක මේක යටට වෙනකම්ම මේ විදිහට සිලෙක්ට් කරලා තිනවා ඒ තියරි එකම තමයි අපි රෝ එකක් සිලෙක්ට් කරගන්නත් ගන්න එහෙම රෝ එකක් නැත්තම් කොලම් එකක් සිලෙක්ට් කරගෙන අපිට මේ ඇතුළේ තියෙන කන්ටෙන්ට්ස් වලට ඕනම වෙනස්කමක් කරන්න පුළුවන්. එතකොට මේක හැම සෙල් එකටම මේක ඇක්ටිව් වෙනවා. ඒ ආකාරයෙන්ම අපිට පුළුවන් වුණා මේ විදිහට සම්පූර්ණ කොලම් එකක්ම රයිට් ක්ලික් කරලා කට් කරලා අපිට වෙනම තැනකට ගිහිල්ලා මේක පේස් කරගන්න. මේ පේස් කරද්දිත් අපි අර ඇඩ් නිව් කරපු අලුතෙන් කොලම් එකක් ඇඩ් කරපු තියරි එකමයි අපිට C D අතරේ මේ කොලම් එක ඇඩ් කරගන්න ඕන නම් කට් කරගත්ත කොලම් එක D වලට ගිහිල්ලා රයිට් ක්ලික් කරලා insert cut cells කියන command එක දෙන්න. එතකොට මෙන්න මේ විදිහට අපි කට් කරගත්ත cells ටික සම්පූර්ණ කොලම් එකක් විදිහටම අපිට පේස් කරගන්න පුළුවන්. මේ තියරි එකම තමයි අපිට row එකටත් apply කරන්න පුළුවන්. තව දෙයක් තමයි අපි මේ විදිහට අනවශ්‍ය. ඔයා හිතන්න මට දැන් මේ ලිස්ට් එකට register date and time කියන එක අනවශ්‍යයි මට register number එකයි නමයි තිබුණාම ඇති. වට එහෙම වුණාම එකපාරට මතක් වෙන්න පුළුවන් මම මේක delete කරලා දැම්ම නම් හරි කියලා. නමුත් delete කරොත් වෙන්නේ මේ තියෙන හැමදේම නැති වෙලා යනවා. අපිට එහෙම delete කරන්න නැතුව අපිට පුළුවන් මේක hide කරන්න. hide කරොත් වෙන්නේ delete කිරීමක් නෙමෙයි සංගවීමක්. අපිට hide කරන්න පුළුවන් මේ විදියට මේක right click කරලා select කරලා right click කරලා හයිඩ් කියලා කමාන්ඩ් එකක් තියෙනවා. මේක හයිඩ් කරාම ඔටෝ හයිඩ් වෙලා යනවා. නමුත් ඩිලීට් උනේ නැහැ. ඩිලීට් වුණා නම් කොයි වෙලාවකවත් A-ට පස්සේ C පෙන්වන්නේ නැහැ. අනිවාර්යෙන් B තමයි පෙන්වන්නේ. මොකද මේක හයිඩ් වෙලා තියෙන්නේ. මේ හයිඩ් කරපු එක අපිට නැවත අන්හයිඩ් කරගන්න පුළුවන්. ඒ කරන්නේ අපි මේ රෝස් දෙකම කොලම් දෙකම සිලෙක්ට් කරගන්නවා. Shift එකත් එක්ක මේ විදිහට සිලෙක්ට් කරලා unhide කියන command එක දෙනවා. يعني මේ hide වුණු cell එක දෙපැත්ත තියෙන cell දෙක select කරලා ඒ range එකම select කරලා අපි unhide දුන්නාම hide වෙච්ච cells අපිට මේ විදිහට ගන්න පුළුවන්. මේ විදිහට අපිට column එකක් විතරක් නෙමෙයි columns දෙක තුනක් 10ක් 15ක් වුණත් අපිට hide කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඊපස්සේ මේ range එකම shift එකත් එක්ක select කරලා අපිට unhide කරගන්න පුළුවන්. දැන් මම text wrapping ගැන කියලා දෙන්නම්. මම කිව්වා මේ විදිහට අපිට text එකක් පේන්නේ නැත්නම් අපිට මේකේ width එක හදාගන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ text wrapping කියන wrap text කියන command එක use කරන්න. මේ විදිහට select කරලා අදාළ cell එක select කරලා wrap text කියන එක දෙන්න පුළුවන්. එතකොට මේ text එක මේ width එක වෙනස් වෙන්නේ නැහැ. column එකේ width එක වෙනස් වෙන්නේ නැහැ. මේ අදාළ text එකට text එක පේන විදිහට මේ cell එක හරියට wrap කරගන්න. මේක නැවත wrap එක අයින් කරන්න ඕන නම් මේ විදිහට click කරලා අපිට wrap text කියන එක off කරගන්න පුළුවන්. ඊට පස්සේ මම කියලා දෙන්නම් merge and center කියන මේ command එක. merge කරනවා කියලා කියන්නේ අපි යම්කිසි දේවල් ටිකක් එකතු කරනවා කියන එක. මම මෙතෙන්ට මාතෘකාවක් ලබා දුන්නු. aquamas register book කියලා මම මේ අදාළ table එකට නමක් ලබා දෙනවා. හැබැයි මම ඒක type කරේ මෙන්න මේ cell එකේ A1 කියන cell එකේ. බලමු මේ click කරලා මේක තියෙන්නේ A1 කියන cell එකේ. නමුත් මේක මට මේ පොදු
සෙල් එකක් පාවට පත් කරගන්න පුළුවන් නම් මේ ටේබල් එකට ඒක ගොඩක් වටිනවා. එතකොට අපිට මේ ටෙක්ස්ට් එක උනත් මැදට ගන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ merge කියන ඔප්ෂන් එක. මේ දෙයට සිලෙක්ට් කරගන්නවා මේ සෙල්ස් තුනම සිලෙක්ට් කරලා merge and center කියන command එක දෙනවා. එතකොට මේක එක සෙල් එකක් බවට පත් වෙනවා. බලන්න A1 කියන සෙල් එක බවට මේක පත් වෙනවා. ඒ කියන්නේ සෙල්ස් තුනක් merge වෙලා එක සෙල් එකක් බවට පත් වෙලා ඒක ඇතුලේ තිබුණු text එක මැදට එනවා. අපිට ඕනනම් මේක unmerge කරගන්න පුළුවන්. මේ විදිහට drop down array එක click කරලා unmerge කියන command එක දෙන්න. එතකොට කලින් තිබුණු තත්ත්වයටම අපිට නැවත ගන්න පුළුවන්. දැන් මම කියලා දෙන්නම් alignments ගැන. අපිට මේ text අපිට අවශ්‍ය විදිහට alignments කරගන්න පුළුවන්. මේ විදිහට select කරලා මෙතන තියෙනවා alignments වල top align, center align, bottom align කියලා. අපිට මේක center align කියන එක දුන්නොත් මේ විදිහට row එකේ මැදට align කරගන්න පුළුවන්. ඒත් එක්කම යට තියෙනවා center align කියලා. මේ center align එක දුන්නොත් අපිට column එකේ මැදට center කරගන්න පුළුවන්. මේ විදිහට අපිට ඕන නම් top align, bottom align, left align, right align, center align මේ විදිහට alignments කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි cells වලට columns වලට rows වලට modifications කරන්නේ.